විශේෂෙන්ම අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ සිංහල මුස්ලිම් තැමිල් හැමෝම එකතු වෙලා එලවා දැම්මා. අන්නේ ඒ ප්‍රශ්නේ ඉදිරියට රනිල් වික්‍රමසිංහටත් මූණ දෙන්න වෙනවයි කියලා දන්නවා. එම නිසා ජාතික මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරන්න බැරුව ආත් මන්දපෝෂණය තියෙනවා, විදුලිය නැතුව තියෙනවා, කණ්ඩ බොන්න බෙහෙත් නැති හොස්පිල් වල බෙහෙත් නැතුව තියෙනවා. ඒ ප්‍රශ්න දිනෙන් දින උග්‍රවෙවි. රටේ ජනතාව ඔහුව එලවා දැමීමට සැරසෙන වෙලාවේ මොහු කූට ලෙස රටේ සිංහල දෙමළ මුස්ලිම් අය විරසක කරන්න 13 වැනි සංශෝධනය බලාත්මක කරන්න හදනවා. ඒකෙන් ඔහු බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දෙමළ අය වෙන් කරන්නත්, මුස්ලිම් අය වෙන් කරන්නත්, සිංහල අය වෙන් කරලත් මෙන්න මේ ඔහුගේ මේ රට පාලනය කිරීමේ වෙන් කිරීමේ ක්‍රියාවලියට යන්න ඔහු දඟලනවා. මේ මං අහන්නේ මේ තකහනියා රනිල් වික්‍රමසිංහ 13 වැනි සංශෝධනය බලාත්මක කරන්න හදන්නේ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් මෙතන තියෙනවද? මිනිස් රෝහලේ නැති බෙහෙත් ටික ඔහුට ලැබෙනවද? ඊළඟට රටේ ජනතාවට ලැබෙනවද බෙහෙත් ටික? ආහාර පාන ලැබෙනවද? විදුලිය ලැබෙනවද? කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔහු තව මේ අවුරුදු දෙකමාර අරගෙන යන්න මිනිසුන්ව බේද බින්න කිරීමට මෙන්න මේ 13 වැනි සංශෝධනය රටට ගෙනාලා, විශේෂයෙන්ම අරගලයේ හිටපු අය ගෝල්පේසගේද කිව්වේ අපි ඔක්කොම එකයි කියලා, අපි එකතු වෙන්න ඕන කියලා. ඒක තමයි රනිල් රාජපක්ෂට දැන් ඌලන්නේ නැත්තේ. ඒක වෙන් කිරීමට හදනවා. වෙන් කරන්න පළාත් 9කට මේක කඩලා වෙන් කළා. 13 වැනි සංශෝධනය බලාත්මක කරන්න රනිල් රාජපක්ෂ හදනවා. විශේෂයෙන්ම මම රටේ ජනතාවට කියනවා මෙන්න මේ මර උගුලට අහුවෙන්න එපා. සිංහල අයත් දෙමළ අයත් මුස්ලිම් අයත් මේ මොකද්ද කරන්නේ කියන එක හොඳට තේරුම් අරගෙන රටේ ජනතාව තේරුම් ගත්තේ නැතුනොත් ඉදිරියේදී මිනිස්සු මරා ගන්න තත්වයකට ඇති වෙනවා. ඒක නිසා අපි හැමෝම එක් වෙලා මෙන්න මේ රනිල් රාජපක්ෂව ගෝඨාභය රාජපක්ෂය ලෙව්වා වගේ එළවීමේ වැඩපිළිවෙලට එකතු වෙන්න ඕන. ඔව්, මෙන්න මේ 13 වැනි සංශෝධනය ගේන්නේ මොකටද කියලා මේව කරගන්න මිනිස්සු බෙදෙන්න හදන්න එපා. එක් වෙන්න කියලා මම ආයතනා කරේ. මෙන්න මේ වෙනස නම සන්ධානයේ ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වෙන අලුත් රටට අලුත් මැතිවරණට ඉදිරිපත් වෙන අලුත්ම පිරිස් මේක ඉන්නේ මොහුන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න කියලා මං විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම දූෂිත අල්ලස දූෂණයට විරුද්ධ පිරිසක් රටේ හදන්න ඕන. ඒකේ මූලික පියවර තමයි වෙනස නම සන්ධානය පටන් ගත්තේ. මේක ඉදිරි මැතිවරණවලදී වර්ධනය කළා මේ රටේ අනාගතය අලුත්ම පරම්පරාවකට බාර දෙන්න වැඩපිළිවෙට රටේ ජනතාවට එක් වෙන්න කියලා මං ආයතනා කරනවා.